ප්‍රසිද්ධ සිංහල මහාචාර්යවරයෙකු කොවිඩ් ආසාදිතව ඇද වැටී මියයයි. සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වූ කිරිනලිය ගමගේ අමරසේකර මහතා කොරෝනා වෛරසය ආසාදිනේ වීමෙන් පෙරේදා සිය නිවස තුළ ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාතර මහරෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වූ මොහු මාතර ගොඩගම පන්තාරාම මාවතේ පිහිටි සිය නිවසේ නිදන ඇඳ අසල ඔහු ඇදවැටී මිය ගොස් තිබුණේ. මේ යන විට 65 වැනි වියේ පසු ඒ මහතා එක් දරු පියකි. ඔහුගේ පුත්‍රයා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර බිරිඳ එම දරුවා සමග එම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි වී සිටින බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති බවත් දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඔහු මීට ඉහතදී මියගිය තම දෙමාපියන්ට පින් පිණිස ඉකුත් 22 වැනිදා හා ඊට දින කිහිපයකට පෙර හක්මන මීඇල්ල සහ දෙවිනුවර ආදී ප්‍රදේශ කිහිපයකට ගොස් ගැබිණි මව්වරුන් වෙනුවෙන් ගෙන්ගෙට ගොස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සලයක් ආධාරයක් වශයෙන් බෙදා දී තිබෙන බව ඒ පිළිබඳව පැවැත් වූ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. එය ඉතාමත් අවදානම් සහගත තත්ත්වයක් බවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් තොරතුරු ලබාගෙන ගොස් තිබෙන බවත් එවැනි කටයුතු වලට අවසර ලබා දීම මෙවැනි තත්ත්වයක් සිදු නොවිය යුතු බවත් මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක TM ලලිද්ද සිල්වා මහතා ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අවවාද කරමින් කියා සිටියේය. කෙසේ වෙතත් අදාළ සිරුර මාතර මහරෝහල වෙත රැගෙන යාමට නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කළ අතර ඒ අනුව සිරුර රැගෙන විත් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබේ. පෙරදින ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අම්බලන්තොට පදිංචි සිය නැගණියට දුරකථන ඇමතුමක් දී තවත් ගැබිණි මව්වරුන්ට ආධාර බෙදා දීම සඳහා පාර්සල් සකස් කිරීමට පැමිණෙන ලෙස දන්වා ඇත. ඉන් පසුව ඇය ලබාගත් දුරකථන ඇමතුම් වලට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර ඔහු ගැන සොයා බැලීමට පෙරේදා සවස එම නිවසට පැමිණ බලන විට ඔහු මියගොස් සිටි අයුරු දැක ඇත. සෞඛ්‍ය අංශවල මැදිහත්වය මත ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාගේ අවසන් කටයුතු මාතර ආදනහාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබුණේ.